අපි රුපියල් 30ට තිබුණ පැනඩෝල් කාඩ් එක අපි රුපියල් 13ට අඩු කරා. රුපියල් 251 පෙත්ත රුපියල් 17යි 60ට මං අඩු කරා. 84යි 50ට තිබුණ එක රුපියල් 4යි 50ට අඩු කරා. ඒකෙන් තමයි කෝටි 440ක ලාභයක් ජනතාවට අත් උනේ එක අවුරුද්දක් ඇතුළත. දෙවනි වටේදී අපි පිළිකා රෝග ඖෂධ ඇතුළු තව 25ක් අපි මිලනියම කරා. ඒකෙන් රජයට ලාභ වුණා. මොකද 95% පිළිකා ඖෂධ ගත්තේ ආණ්ඩුව. ඒ මොකද 5%යි පුද්ගලික අංශය පාවිච්චි කරන්නේ. මොකද කිසිම කෙනෙකුට පිළිකා ඖෂධ ගන්න බෑ. එතකොට මේ දෙවනි වටේදී ආණ්ඩුවට ලාභ වුණා මිලියන 1750 කෝටි 175 ලාභ වුණා. මොකද මේ මිල පාලන නිසා අපි හැම එකම මිල පාලනය කළා. දැන් පළවෙනි රට්සුමා ඉන්ජෙක්ෂන් එක දුන්නේ 280,000යි. ඒක තරගයට සහභාගී කරා. එතකොට යාවා එක 144,000. එතකොට කිව්වා මගේ කම්පැනියක් එක. එහෙමයි අපේ රටේ මිනිස්සු කතා කරන්නේ යම් හොඳ දෙයක් කරා මගේ කම්පැනි එකක් එක. 144,000 ගෙනා. අර එක ඖෂධයයි එක සමාගමයි. තරගයක් නැහැ. තරගයට ආපු හැටි 280,000 ඒ බහුජාතික සමාගම 280,000 රත්සුමාප්පෙක 165,000 අඩු කරා. 115,000 අඩු කරා තමන්ගේ මේ ඉන්ජෙක්ෂන් එකේ මිල. ඒ මොකද අර තරගයට සමාගමයි. මේක තමයි මේ වෙලදා. එතකොට ඊට පස්සේ මම මොකද කරේ? ඔය මගේ සමාගමේ කියපු එකට. ඒකේ මිල මම 144,000 ඉඳලා මිල පාලනය කර 95,000 වෙනවා. එතකොට මට ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා නම් මමම ඒකේ මිල අඩු කරනවා. අපි දුන්නා හියරින් ඒඩ් එක 125,000යි. නිකන් දුන්නේ. එතකොට කොක්ලියර් ඉම්ප්ලාන්ට් එක, ඒ කියන්නේ කර්ණ සංඛ්‍යය, કૃත්‍රිම කර්ණ සංඛ්‍යය 137යි. ඒකයි කර්ණ සංඛ්‍යාබද්ධ කරේ නැත්තේ දරුවන්. කර්ණ සංඛ්‍යාබද්ධ නොකරාම මොකද වෙන්නේ? සදාකාලික බීරිසා ගොළු. හැබැයි ශල්ලිකාර දරුවෝ ඔක්කොටම කණ ඇහෙනවා. ගිහිල්ලා පිටරට ගිහිල්ලා කර්ණ සංඛ්‍යාබද්ධ කරා. මම 137 කර්ණ සංඛ්‍යා නොමිල දුන්නා. ඒකයි අපේ ආණ්ඩුව එකටයි ඒක ඒකයි ඒකට කිව්වේ යහපාලන ආණ්ඩුව කියලා. ඒකන වීලු කරා. තමුන්නාසලත් කොලොප්පම් කරා. දැන් අද යම්කි තමුන්නාසලගේ පන්තියේ දරුවෙක් ඉපදුනොත් කර්ණ සංඛ්‍යාව නැතුව මැදකනේ. ඒකට කර්ණ සංඛ්‍යාබද්ධ කරන්න පුළුවන්ද ලංකාවේ? තමුන්නාසල හිතනවාද රුපියල් 60,000යි අක්ෂිකාදී දෙන්න බැරි ආණ්ඩුව 137 කර්ණ සංඛ්‍යාවක් දෙයි කියලා දරුවෙකුට. එහෙම හදවතක් තියෙයි කියලා හිතනවා. අද මම ගෙනාපු තොග නැති වෙනකොට ඔක්කොම තොග ඉවරයි. අලුතෙන් ගේන්නේ නැහැ. අලුතෙන් ගෙනල්ලා නැහැ. ඒ නිසා මම කියනවා වහාම මේ ප්‍රශ්නේ විසඳන්නට. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. Breaking.lk